අපි ආවේ මේ තියෙන සටන් පාට කතා කරන්න නෙවෙයි. තියුණ කාලකන්නි ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, වර්ගවාද කතා කරලා මිනිස්සු ඇන කොටා ගන්න තත්වයට මේව කළා. එකම රටේ මිනිස්සු බෙදලා, රට කෑලි වලට බෙදලා පාලනය කරන්න නෙවෙයි. මේ සියලුම කට්ටිය එක තැනකට ගෙනල්ලා එක රටක් හදලා එක රටේ සහෝදරත්වය ගොඩනගලා මේ රට දියුණු කරන්නට. කිසිම රටක් දියුණු කරන්නට බෑ බෙදෙන එක. අපි ඔක්කොම එකතු වුණොත් විතර රටක් ගොඩනගන්න පුළුවන්. මැලේසියාවේ දා තුන්කු අබ්දුල් රහමන් අග්‍රාමාත්‍යවරයා කිව්වා හින්දු චීන මුළු පළාතම ගොඩනැගෙමින් එනකොට සමාජවාදය කොමියුනිස්ට්වාදය ගොඩනැගෙනකොට ඔය දේශ බලා කිව්වා මේ ගිනි ගන්නවා මුළු හින්දු චීනෙම ගිනි ගන්නවා. මේකෙන් නවත්තන්න පුළුවන් එකම දේ තමයි ජාතිවාදය කියලා. එතුමා එතන ඉඳලා ජාතිවාදය ආරම්භ කරා ඉන්දියාව මැලේසියාව. ජාතිවාදයෙන් ඒ සියලු පිරිස් කොටා බිං කළා. ඒ කොමියුනිස්ට් ව්‍යාපාරෙම විනාශ කළා දැම්මා. ඒ වගේම ඊට පස්සේ රට ගොඩනැගුවේ මහතීර් මොහොමඩ් කියන වෛද්‍යවරයා. මහතීර් මොහොමඩ් ඇවිල්ලා මේ සියලු කොටස් එක්කව කළා. එක්කව කළ තමයි වර්තමාන දියුණු නවීන මැලේසියාව හැදුවේ. ලී කුවාන් යූ ඒකමයි. ලී කුවාන් යූ 1964 කරපු දේශනයේ එතුමා ලංකාව ගැන කියනවා. එතුමා කියනවා ස්ටබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක කියන. එයා කියන්නේ වෙස්ට් රිජ්වේ ඉස් අ වෙරි ගුඩ් ෆ්‍රෙන්ඩ් ඔෆ් මයින්. He's a very nice gentleman. He's a good friend of mine. But he was the cause for all the ills in Sri Lanka. මේ මොකද භාෂා ප්‍රශ්නේ ආරෝමය. එතකොට මොකද එතුමා අප කාදරි කළ ලංකාවට 57 එතුමා බලයට පත් වුණාම කිව්වේ කවදා හරි මම සිංගප්පූරුව ලංකාව කරනවා කියලා. ජයජාතර මහත්මය 77 ඇවිල්ලා කිව්වා කවදා හරි මම ලංකාව සිංගප්පූරුව කරනවා කියලා. ඒගොල්ලෝ ඉස්සරහට ගියරක දැම්ම අපි පස්සේ ගියරක දැම්ම.